දේශපාලනය ජීවිකාව කරගත් දේශපාලඥයන් බොහෝතරයක් මැද මහජන සේවය පිණිසම පමණක් දේශපාලනයට පිවිසි ගෞරවනීය වෘත්තිකයන් අද වන විට පාර්ලිමේන්තුවේ සිටින්නේ අතලොස්සකි. ඒ අතුරින් අපගේ කථානායකයා ගව් ගණනාවක් ඉදිරියෙන් සිටී. වයස අවුරුදු 18 දීම සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ එතුමා කනිෂ්ඨ නිලධාරියෙකු ලෙස ලංකා බැංකුවට අනුයුක්ත විය. කොළඹ යෝක් වීදියේහි පිහිටි මූලස්ථාන ගොඩනැගිල්ලේ පුස්තකාලය ඔහුට විශ්වවිද්‍යාලයක්ම විය. වසර දෙකහමාරක ඇවෑමෙන් ඔහු නීති උපාධිය සමත් විය. නීති ප්‍රථම, නීති අවසාන උපාධිය, නීති විද්‍යාලයේ අවසාන විභාගය, බැංකු ඩිප්ලෝමාව මෙන්ම නීති දර්ශනපති සුදුසුකම් විභාගය. ඔහු ලංකා බැංකුවේ සේවය කළ වසර 5ක කාලය ඇතුළත සම්පූර්ණ කර බැංකු ජීවිතයට සමු දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දීම පිණිසය. අධිනීතිඥ නිමල් සිරිවර්ධන මහතා යටතේ ගුරුහරුකම් ලැබූ ඔහු ඉන් අනතුරුව ජනාධිපති නීතිඥ ඉක්‍රාම් මොහමඩ් මහතා යටතේ සිය නීතිඥ වෘත්තියට මම්පෙත් විවර කරගත්තේය. 1984 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු ලෙසට දිවුරුම් දුන්නෙතුමන් එතැන් සිට තම ධෛර්යය සහ කැපවීමෙන් ලබාගත් ඈ බොහෝය. 1998 වසරේදී ශ්‍රී ලංකාවේ දක්ෂතම තරුණ නීතිවේදියාට හිමි TOYP සම්මානය ලබාගත් එතුමා 2001 වසරේදී එවකට මෙරට බිහි වූ ලාබාලතම ජනාධිපති නීතිඥවරයා බවට පත්විය. ඔහු කලක්ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නීතිඥවරයා ලෙස කටයුතු කළ අතර ගරු චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ නීති උපදේශකවරයාද විය. එවකට දිවර අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නීති උපදේශක ලෙසද කටයුතු කළේය. හෙතෙම 2002-2003 කාලවකවානුවේදී පැවති ආණ්ඩුව විසින් පෞද්ගලිකාංශයට ශ්‍රී ලංගම නැවත ජනසතු කිරීමට එරෙහිව ජනතා හිතවාදී නීතිඥ වෘත්තිකයෙකු ලෙස ඔහු තනිව සටන් කිරීම කාගේත් පැසසුමට ලක්විය. නීති ක්ෂේත්‍රයේ විවිධ නිලතල දරමින් ලංකාවේ මෙන්ම ලෝකයේ පැසසුමට ලක් වූ එතුමන් ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණයකදී ඉතිහාසයේ ලබාගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය ලබාගත් සභාපතිවරයා බවට පත් වූ අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් නීතිඥ සංගමයේ සභාපති දුරිය හොබවන ලද එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද වන්නේය. රටේ වාසනාවට පහළ වූ මෙවන් වියත් උගත් බුද්ධිමතුන්ගේ සේවය තව දුරටත් රටට අවශ්‍ය වන කාලවකවානුවක් ගත කරමින් සිටින අපට එතුමන් ඉතා නිවැරදි තෝරා ගැනීමක් වනු නිසකය. ඔබේ දරුවන් වෙනුවෙන්, ඔවුන්ගේ අනාගතය වෙනුවෙන්, රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් රට රකින රන් පවුර ආචාර්ය විජේදාස රාජපක්ෂ අංක 18 පොදු ජන පෙරමුණින් කොළඹ දිස්ත්‍රික්කයට.